ටෙක්සිීරයාලු ඉගවිඩත් තැබන් කේ පිගන්න අයිති මෙච්චරකල් ම වීඩියෝකර කම්පියුරගත්තයක තුළ කොහොමද සල්ලිවන් කියන ගැන ඉරිම පොට කාමරෙන් එලියට ඇවිල්ල පරිසරත්යක තුළ කොහොමද සල්ලිහෝන කියනක තමයි අද කතා කරන්න ඉතින් එකට මාත්‍යක තුළතින මදවාසන මගේ සහෝදරෙක් ඉතින් එයත් එක්ක කතාගරන්න බලව මොකක්ද මේ කරතාව මුණවා කරලදවාට මේ විදිර සල්ලිවන්න කුල ලොකු ගන කියන්නේ මෙතන ගොඩා ක්‍රිස්කේ කඩු ඒවගේ තමයි අන්තර්ජාලත් එක්ක හම්බ කරද්දි මෙතන අපි පවිච්චිකන් ෆ්‍රීලාන්සිං කෙන ක්‍රමේ ෆ්‍රීලාන්සිං කෙනෙකෙද තියෙන ප්‍රබලම ඔයාට තියෙන රිස්ක එක තමයි ෆ්‍රීලාන්සිං කිය කරන කෙනෙට ෆ්‍රීලාන්සිං වල විදිහට ඔයාව හයරකට ගන්න කෙනෙක් ඔයාව ඕන්ලාව ෆයින් කරලා අයින් කරලා දාන්න පුළුවන් ඒක තමයි ඇත්තම කතාව ඒ කියන්නේ ්‍රලාන්ස කෙනෙක්ගේ අතරේ ජොබ්යක් කරන කෙනෙක්ගේ අතර වෙනස තමයි ෆ්‍රීලාන්ස කෙනෙක්ගේ ෆ්‍රීලාන්ස කෙනෙට සල්ලි හම්මන එක ලිමිට්ක් නෑවගේ තමයි ෆ්‍රීලාන්ස කෙනෙට ජොබ්යක් හම්මේම ගැන වැඩක් එන්න තින සම්භාවිතවත් ගොඩක් අඩු එකන්නේ සමාට ජොබ්යක් නැතිවෙන්න පුළුව ඒවගේ තමයි ෆ්‍රීලාන්ස කෙනෙක් විඩියටවා මාසර ගියක් කිවත් ඒග මාසේ සතවනක්ව හම්මෙන් නැතින ඉඩකඩත් රිස්ක එකක් තියෙනවා ඉදි ඒවරුවට ඔයාට මේ විදිිය ජොබ්යක් කරන කැමති නැත්තම් ඔය ඉතින් ඒනට මේවාගේ දෙයක් කරලවට පුළුවන්ගෙන ලොකු ආදායමකටයන් ඒ කියන්නේ එඉන් ඉතින් අපි කියන්න මේ විදිහට වගා කරීමක් සම්බන්ධයෙන් ලංකාව ගොඩක් දුරට කරන්න නැති දෙයක් වගා කරලා කොහොමද සල්ලිවන් ඉතින් ඇත්තරම කියෙන වගා කරම ඔගොල හිතන මේ ගොවිියක්ෙන්ට කියන ටෙක්සිරිසෝක ඇතරම දෙයක් නෙවේ ලංකා වැඩිපුර කවරු දන්න ඇති දෙයක් පොඩි රහසත්තම ටෙක්සිරිසෝක අපි අදිලි කරන්න යන්නේ ඉතින් මදවාශනකින් අපි හලල මොකක්දන වැඩි කියලා ඉතින් වගේ හඬවදි කරන්න ඇත්තම මේක ගැන කතා කරනන අපි මේක රත්තරංවලට දෙවැනි විදිීනේ ඒවගේ මේ කුළුබඩු ලෝකෙ මේක සප්රන් කියන කුළුබඩුවට පසේ දෙවනි ඒ රිදි හරියට රිදි කුට්ටියක් අපේ අතර හම්මුණාවගේ දෙයක් තමයි මේක විශේෂයෙන්ම වැනිලා කියලා තමයි මේක හඳුන්වන්නේ මේ වැනිලා කියන ශාකය දකුණු ඇමරිකාවෙන් තමයි ගොඩක් ලෝකෙට ප්‍රචලිත වෙන්නේ ඊට පස්සේ මැඩගස්කරය හරහා ඔහොම ලෝකෙ ගොඩක් රටවල් වලට මේක ව්‍යාප්ත වෙනවා විශේෂයෙන් මේ වැනිලා කියන ශාකය ලෞකඩ පෘතුගීසින් තමයි මේ වැනිලා කියන ශාකය ගොඩක් මේ කුළුබඩුවක් වශයෙන් ප්‍රචලිත කරන්නේ විශේෂයෙන්ම මේ වැනිලා කියන ශාකයට අද ලෝකෙ ඉහළම ඉල්ලුමක් තියෙනවා ලෝකෙ දැන් අද නිෂ්පාදනය වෙන වැනිලා රසති අයිස්ක්‍රීම් වැනිලා රසති යෝගට් වැනිලා රසති කේක් කිරි වර්ග එහෙම කියන ඒ වුණාට ඕගොල්ලෝ ඒ කන ගොඩක් ඒ වගේ 100%ක් ස්වභාවික වැනිලා නැහැ රස මේ කෘතිම රසායන ක්‍රියාවලියක මගින් නිස්සාරණය කරන වැනිලාවල තමයි ඒකෙන් එන්නේ. ඒ විදිහේ වැනිලා භාවිතා කරනකොට ගොඩක් දුරට එන්න පුළුවන් දෙයක් තමයි ඕගලන්ට පිළිකා ආශ්‍රිත රෝග විශේෂයෙන්ම ඇදෙන්න පුළුවන් මේ ගර්භාෂය සහ ගුද මාර්ගාශ්‍රිත පිළිකා. ඒකට විශේෂ පිළියමක් වශයෙන් තියෙන දැන් අපිට ලෝකයට ඕන අවශ්‍ය සැපියුමට අවශ්‍ය මේ ඉල්ලුමට අවශ්‍ය සැපියුම නෑ වැයිල්ල ස්වභාවික වැනිලා මේ ස්වභාවික වැනිලා සාමාන්‍යයෙන් ගත්තොත් කිලෝ එකක් ලංකාවේ මේ දිනවල යන මිල කිලෝ එකක් රුපියල් 50000යි කිලෝ එකක් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය නිගමනය කරන්නේ වැනිලා ගහකින් කිලෝ එකක් වගේ තමයි හදන්නේ අපි සාමාන්‍ය කියන්නේ ආධුනිකයෙක් කෙනෙකුට සාමාන්‍ය ඊට වැඩි ප්‍රමාණයකට යන්න පුළුවන් සාමාන්‍ය ඔයා අවුරුද්දකට වැනිලා කිලෝ 10ක් හදාගත්තොත් වාඩ කෙලින්ම 10 වැඩි කිරීම 50000 105,000 අවුරුද්දට ඇවිල්ලා ඒක විශේෂයෙන්ම කිසිම මහන්සිය මේ වගාවේදී කරන්න තියෙන දැන් මම සාමාන්‍යයෙන් මම අපේ කොළඹ ගෙවත්තේ ප්‍රජස් 10 ඊට ප්‍රමාණය තියෙන්නේ මම වැනිලා වැල් හදලා තියෙනවා වැල් 30කට ආසන්න ප්‍රමාණයක් අපේ ගේත් හදලා තියෙනවා ඊටපස්සේ අපේ ගෙදර දිනදා අවශ්‍ය ආහාරයට සපයව දැක්කම පෙන්නවා කාබනික පොඩි ගෙවත්තක් හදාගෙන තියෙනවා ඒ වගේම මේ වැනිලාවලට මම අත්හදාවල්ලා තියෙන කිසිම කෘතිම රසායනයක් යොදවන්නේ නැතුව කාබනික ක්‍රම වගින් තමයි මම සම්පූර්ණ පරිබෝධනාශකක ඔක්කොම ගහට අවශ්‍ය පොහොර සියල්ලම කාබනික විදිහට ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් වැනිලා ගහක් කින් පළදාවක් ගන්නකොට මට ගහකින් රුපියල් 500ක්වත් වියදම් වෙලා නැහැ ඒකට මම එක මේ වැනිලා ගහකින් මම ඒ මට ඒ පොඩි මිලක් වියදම් කරලා මම රුපියල් 50,000ක් හොයනවා. ඒ වගේ මට අවුරුදු 18ක් යනකම් මට ඒ ගහෙන් ආදායම ගන්න පුළුවන්. මේ ඒ වගේ විශේෂ දෙයක් තමයි මේ වැනිලා කියන
මේ ශාකය. ඔව් එතකොට මට දැනගන්න දැන් මේ විදිහට ස්ථිර ආදායමකට යන්නේ. කියනවා කොහරි මේක කියලා විකුණන්න ඕනේ. එහෙමනම් විකුණන්න කලින්ම මේක පැල කරන්න. පැල කරන්න ඕනේ. ඒ වගේ තමයි මේක ආරක්ෂා කරගන්නත් ඕනේ. එතකොට මේ විදිහට පැල කරන්න කොච්චර ලොකු ඉඩමක් ඕනේද? ඒ කියන්නේ සාමාන්‍ය ලොකු ආදායමකට යන්න සාමාන්‍ය කොච්චර මේ සාමාන්‍ය පරිදි කොච්චර දින පර්චේස් 100 කට ඉඩමක් ඕනේද වගේ? මෙහෙමයි අපිට සාමාන්‍යයෙන් පර්චේස් එකේ ඉඳලා පර්චේස් 100 200 අක්කරේ අක්කර 2 3 පහ ඒ වගේ වුණ ප්‍රමාණයට උනත් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර එදිනෙදා රැකියාවක් කරන කෙනෙක් නම් තමන්ගේ පර්චේස් එක පර්චේස් 10 ඉඩ ප්‍රමාණය වැනිලා වැල් 30ක් කියන දේ මේ කිසිම ආයාසයකින් තොරව මේ වගා කරගන්න පුළුවන්. ඒකට වැඩිපුර තියෙන පොඩ්ඩක් හෙවන ගතිය ඕනේ. 70ක් 54 ප්‍රමාණය හෙවන ගතිය ඕනේ. ඊට පස්සේ පොහොරේ දීම වශයෙන් කරන්නේ මම කාබනික පොහොර තමයි යොදවන්නේ. කාබනික පොහොර, ගොම පොහොර සහ මේ එළුබෙටි කුඩු කරලා දාන පොහොර, කුකුල් පොහොර දානවා. කුකුල් පොහොර සාමාන්‍යයෙන් ගෑනලා මාස දෙකක් විතර පොඩ්ඩක් අර ඒකේ තියෙන ඇමෝනියා ගතිය පොඩ්ඩක් බහින්න එහෙම දීලා තමයි මම යොමු කරන්නේ. ඒ වගේ ඉතින් සුළු දෙයක් නෝන රැකියාවක් කරන එකනට ඒ අතරමැද කරගන්න පුළුවන්. ඔව් ඊට පස්සේ මට තියෙන්නේ තමයි මේ ලංකාවේ දැන් මේ බඩේනුන් ගැන කතා කරද්දි ලංකාවේ මේ දවස්වල තියෙන ලොකුම තරජන තමයි මේ සේනා කියන දලඹුවා. ඉතින් එතකොට මේ කතා කරන වැනිලා වලට සේනා දලඹුවගේ ප්‍රශ්නයක් තියෙනවද? ඒ වගේ වෙන මොන හරි තරජන තියෙනවද මොන හරි කෘමිසත්තුන්ගේ? නෑ වැනිලා වලට සාමාන්‍යයෙන් කෘමිසත්තුන්ගෙන් ගොඩක් දුරට දැන් මගේ වගාවට නම් මට කෘමිසත්තුන්ගෙන් ගොඩක් බලපෑමක් එල්ල වෙලා නෑ. මම සාමාන්‍යයෙන් කරන ගම මම පොඩි කෙම් ක්‍රම සහ ලංකාවේ තිබිච්ච දේශීය වගාවට භාවිතා කරන කෙම් ක්‍රම පොඩි පොඩි විදි පාවිච්චි කරන එකකින්ද මේ දැන් මගේ වගාව නම් තාම එහෙම මේ එල්ල වෙලා නැහැ කෘෂිකර්ම මේ කෘමිහානියක්. විශේෂයෙන්ම මේ වැනිලා වලට නම් ගොඩක් දුරට මේ නැහැ. මොකද මේ උඩ වැඩි ආශාකයක් ඕකිඩ් කුලයට අයිති වෙන්නේ මේ වගාවේ ශාකයක්. ඒකින්ද මේ මේකට වැඩි කෘමිහානි එල්ල වෙන්නේ නැහැ. මේකත් ඕකිඩ් වගාවක් කරන කෙනෙකුට නම් කරගෙන යන්න ලේසි පහසු මේ වගාවක් ඒ ඕකිඩ් එක්කම කරගෙන යන්න පුළුවන්. මොකද මේ උඩ වැඩි ශාකයන් නිසා. ඔව් එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මේ විදිහට වගා කරා කියන්නේ දැන් මේක වීඩියෝ බලන කවුරු හරි මේ විදිහට ඒගොල්ලෝගේ වත්ත මේ විදිහට නඩත්තු කරලා කියන විදිහට වගා කරනවා. ඒ විදිහට ඊට පස්සේ වැනිලා මල් තමයි විකුණන්නේ මම දන්නේ විදිහට. මලෙන් එන කරල කෘතිම පරාගණය කරනවා. වැනිලා කරල තමයි විකුණන්නේ. එතන මේ වැනිලා කරල් අපි කඩේට ගිහින් විකුණන්න බෑනේ. කොහෙටද අපි විකුණන්න ඕනේ? දැනට ලංකාවේ වැනිලා කරල් අමු කරල් ගන්න ආයතන කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම නුවර ගම්පල වගේ ප්‍රදේශවල අපනයන තත්ත්වයේ තමයි තියෙන්නේ. මේකට අපනයන වෙළඳපොළ හොඳ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ. කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම ඒ කියන්නේ ඔබ ඔයාගලාගේ නිෂ්පාදනය කරන භාණ්ඩය මේ බාල්දු කරන්නේ නැතුව ඒගොල්ලෝ මිලදී ගන්නවා. ඔව් ඒ කියන්නේ මේ ලංකාවේ හදන වැනිලා අපිට විදේශ විනිමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් විදිහට ලංකාවට ඩොලර් ගලාගෙන එන මාධ්‍යයක් තමයි ඉතින් ලංකාවේ. මේක අපි හරියට වගා කරොත් එක ගෙදරක වැනිලා ගස් පහක් ලංකාවේ තියෙන ජාතික ආර්ථිකයටත් එකතු වෙනා නොදැනුවත්වම මේක. ඒ කියන්නේ දලදේශීය ආදායම අපි නොදැනුවත්වම ඉහළ යනවා. අපිට කරන්න පුළුවන් ලොකු අපනයන භෝගයක් ගෙදර සාමාන්‍යයෙන් ඉඳගෙන. ඔව් ඒ කියන විදිහට වාකින විදිහට මේ කියන වැනිලා ශාකයේ වගා කරොත් අවුරුදු 18ක් එක දිගට මේ විදිහට මේ ඒකෙන් ආදායමක් ගන්න පුළුවන්. ඒ වගේම මේක රිස්ක් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ පැල වලට එන්න තියෙන ක්‍රූමින් ගේ වෙන්න තියෙන හානි ගොඩක් අඩුයිලු. ඔය කියන්නේ ඕකිඩ් කුලියට අයිති වෙන හින්දා. එතකොට මේ විදිහට සල්ලි හොයන්න පුළුවන් නම් ඇත්තටම මේක ගොඩක් වැදගත් ශාකයක්. ඒ කියන්නේ මේක මේ ගොඩක් රහසක්. يعني මේක ලංකාවේ මේ විදිහට වැනිලා හිටවල සල්ලි හොයන කට්ටිය අනික් කට්ටිය කියලා දෙන්නේ නැහැ. මේ ඕගොල්ලන්ටත් පුළුවන් වැනිලා හිටවල සල්ලි හොයන්න කියලා. මොකද ඒක ලංකාවේ තියෙන හැටියක්. ෆ්‍රීලාන්සින් කරන ගොඩක් කට්ටියත් මේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය දන්නවා ඇති. එක්කෙනෙක් සල්ලි හොයන විදියක් ඉගෙන ගත්තට පස්සේ ඒක ගිහිල්ලා තව එක්කෙනෙක්ට කියලා දෙන්නේ නැහැ. මේ විදිහට මෙහෙම මේ විදිහට සල්ලි හොයන්න පුළුවන්. මේක ගොඩක් වටින ශාකයක්. මේ විදිහට ඔය පැල හිටවල වඩත් මාසෙට 5000 ගන්න හිටවන්න ගන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් ගන්න කට්ටිය ඉන්න මේක විදේශී නිමයක්. මේ කියන්නේ ලක්ෂ ගාන ලංකාවට පිටරට සල්ලි ලංකාවට ගෙනන ලංකාව පෝසත් කරන පුළුවන් ශාකයක් කියලා කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒක තමයි ලංකාවේ හැටි. මම දන්නේ නැහැ කියලා. ඒක ඉතින් ඉස්සරේ දැම්ම තිබ්බ දෙයක්. ඉතින් මේ විදිහට මේ කියන්නේ මට මේ වීඩියෝ ගොඩාක් දික් කරන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම කැමති නැහැ සවන YouTube එකේ ගොඩක් දීග වීඩියෝ දාන්න. බේසික් මේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ මදුවාසනත් එක්ක. එතකොට මොනවහරි මේ ගැන කියන්නේ වැනිලා සම්බන්ධ වැනිලා හිටවල තියෙන එක්කෙනෙක් ඉඳා මෙයා මට වැඩ දන්නවා. මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මෙයා රිප්ලයි කරයි. ඊට අමතරව මදුවාසනේ මට පොරොන්දු වුණා එයාගේ channel එකේ වැනිලා කොහොමද හිටවන්නේ? වැනිලා මොන වගේ පරිසර තත්ත්වයක් යටතේ හිටවන්න පුළුවන්?
කොහම හිටවන්න කල මොනාද කරන්න මොනවාගේ පොහර පාච්චි කන ලා කොහොමේ පොර හදාගන්න කොහොම දේවල් එදවල් ලිකුරන් කිය හැමදේම ඒගේ චැනල්ලි හර අනිවාරයෙන් පෝස් කරන්න එකැන එයා වීඩියෝස් දාන්න මත පොරන් දුන ඉතින් ඒගේ සැලට කියල සබස්්‍රප් කල එකතුවන්න යාගේ සැල්ල තින මද වාස පත් හන්සක ම කමසක්ෂණ එක දාන්න ඒවගේ ඩිස්ක්‍රපෂණ එක දාන ලින්ක එක කියල සබස්්‍රප් කල එකතු නත්තෙක් මේ කියන මේල් මේ කියන රිදිී ශාකයත්ත එකක තුලා ලොක ආදාමකට යන්න වඩත් හැකියාව ලැබේ ඉතින් අමත කරන්න මේ චනල සබස්්‍රප් කර මිඩිුක අරන පංචය කරන්න අයිපරක් කියන්නේ මධවාශනගේ චනල සබස්්‍රප් කල එකතු නත්තෙක් ය වැනිලා ගැන තරන්නේ ගොඩක් මේෝගේ ශාක ගැන වීඩියස් කරනවා ඉතින් වත් කැමතින මේ විට ගස්සිට ල ආදාම කරන ෆිලාන්සි ලින් ඔබට කියහිල්ල අනිවාරෙන් චනල සබස්්‍රප් කර මද වාසනගේ එහෙන වීඩියෝ ති අතන කොහ මොටම සුබ දවසක්.